හොඳයි පුතේ, අපේ පාඩම තරංග වර්තනය හා පරාවර්තනය. මේ පාඩමේ අපිට අද දවසේ එක කොටසයි කතා කරන්න පුළුවන්. මේ පාඩමේ මූලික කොටස් තුනකට විතර මම හිතන්නේ අරගෙන යන්න වෙයි. හොඳයි අපි බලමු. මුලින්ම මේ අපේ අතීත සිද්ධි, එහෙම නැත්නම් මේ අතීත කියන්නේ ගොඩක් අතීත නෙමෙයි, ඔයාලගේ පරණ 7 8 පන්ති වල ඉගෙනගත්ත කාරණා ටිකක් තමයි මතක් කරන්න තියෙන්නේ. පළවෙනි ක්‍රියාකාරකම දිහා බලන්න මොකද්ද තියෙන්නේ කියලා. විදුලි බන්ධම කාඩ්බෝඩ් කැබල්ලකට එල්ල කරනවා, ඒකේ කුඩා සිදුරක් හදලා. ඒතර මේ හරහා අපිට පුළුවන් වෙනවා වෙන් කරගන්න ආලෝක කිරණයක්. අපි ආලෝක කිරණය කියන එක අඳුර ගන්න තමයි මේ ක්‍රියාකාරකම කරේ. එන්න මතක තියාගන්න ආලෝකය කිරණ වශයෙන් පවතිනවා. ඒක අපි දැනගන්න ඕනේ. ආලෝක කිරණයක් සහ ආලෝක කදම්බයක් කියන දෙකක්. ඒකත් අපිට මේ පාඩමේදී ඕනේ වෙනවා. ආලෝක කිරණයක් කියලා කියන්නේ ඉතා සියුම් ආලෝක ධාරාවක්. ආලෝක කදම්බයක් කියන්නේ ආලෝක කිරණ සමූහයකට. මතක ඇති අටවසරේදී අපි කතා කරන ආලෝක කදම්බ වර්ග තුනක් ගැන. සමාන්තර ආලෝක කදම්බ, අභිසාරී ආලෝක කදම්බ සහ අපසාරී ආලෝක කදම්බ කියලා ආලෝක කදම්බ වර්ග තුනක් ගැන. රයිට්. ඒ ටික මතක් කරගන්න පළවෙනි ක්‍රියාකාරකම ආශ්‍රේය. දෙවෙනි එක. මේකෙදි කරලා තියෙන්නේ අර කාඩ්බෝඩ් කැබලි තුනක සිදුරු තුනක් විදලා කෙළවරේ ඉටිපන්දම තියලා අපි මේ කාඩ්බෝඩ් කැබලි තුන ඔය රූපේ පේන විදිහට තියලා බලනවා. මෙහා කෙළවරේ ඉඳන් අර ඉටිපන්දම දැල්ල පේනවද කියලා. ඊට පස්සේ එක එක කාඩ්බෝඩ් කැබල්ල චුට්ටක් එහෙට මෙහෙට චලනය කරලා අපි බලනවා. දැන් ඔකේ තවත් හොඳට අපි කියවන අර මැදින් සිදුරු හරහා නූලක් යවනවා කියලා. සිදුරු හරහා නූලකුත් යවනවා. නූලකුත් යවලා මේක බලන්න. එතකොට අර මේ නූල ඇදිලා තියෙන විදිහට ඍජුව තියෙන විදිහට මේ සිදුරු ටික එක පෙරට තිබුණොත් විතරයි අපිට ඉටිපන්දම් දැල්ල පේන්නේ කියන එක මේකෙන් බලා ගන්න ලැබෙනවා. එතකොට මේ ක්‍රියාකාරකමෙන් තමයි අපි ආලෝකයේ සරල රේඛිය ගමන් කරන බව පෙන්වන්නේ. ආලෝකය සරල රේඛිය ගමන් කරන බව පෙන්වන්න තමයි මේ ක්‍රියාකාරකම තියෙන්නේ. හරි. තුන්වෙනුව මෙන්න මේ ක්‍රියාකාරකම. ලේසර් පන්දමක් භාවිත කරලා කරන ක්‍රියාකාරකම. ලේසර් පන්දමක් තල දර්පණයක් මතට පතනය කෙරෙව්වට පස්සේ ලේසර් කදම්බය ඒක බොහොම පැහැදිලිව පරාවර්තනය වෙලා යන බව අපිට දකින්න ලැබෙනවා. ලේසර් කිරණ පැහැදිලිව පරාවර්තනය වෙන බව අපිට දකින්න පුළුවන්. මම උත්සාහ කරා පහුගිය අවුරුද්දේ මේ පාඩමේදී මේ කොටස ප්‍රායෝගිකව කරලා පෙන්නන්න තියෙන ලේසර් කදම්බයක් පාවිච්චි කරලා. නමුත් කැමරාව හසුරුවා ගැනීම ගැටලු තියෙන නිසා මේක ටිකක් අපහසුයි ප්‍රායෝගිකව කරලා පෙන්නන්න. එහෙම වුණොත් කැමරාව හසුරුවීම සඳහා තව කෙනෙක්ගේ සහාය අවශ්‍ය වෙනවා. ඉතින් සහායයට ගන්න කෙනෙක් නැති නිසා මට මේක ප්‍රායෝගිකව ඔයාලට කරලා පෙන්නන්න අපහසුතාවයක් තියෙනවා. එනිසා මෙහෙම නිකන් අපි දවස් වශයෙන් කතා කරමු. තොර මෙතෙන්දි තමයි අපි ඉස්සෙල්ලාම කතා කරන්න පුතේ. මොකද්ද මේ වෙන්නේ කියන කාරණේ. ආලෝක කිරණයක් ගමන් කරනවා එක මාධ්‍යයක් කරා. ගමන් කරලා යම් පෘෂ්ඨයක් මතට පතනය වෙනවා. ඊට පස්සේ ඒ පතනය වෙන ආලෝක කිරණේ ආපසු හැරි නැවත පෙර මාධ්‍ය තුලටම ගමන් කරනවා. ඕකනේ සිද්ධ වෙන්නේ. හොඳයි. එතකොට එක මාධ්‍යයකින් ආවා ආලෝක කිරණයක් පෘෂ්ඨයකට වැටුණා, හැරුණා, ආපහු කලින් මාධ්‍යයටම ගියා. මෙන්න මේ ක්‍රියාවලියට අපි කියන්නේ පරාවර්තනය කියලා. ආලෝක පරාවර්තනය. හරි, ඔයාලට මෙතන පරාවර්තන අර්ධදැක්වීම තියෙනවා. අපේ පාඩම අපි ඉස්සෙල්ලම ලියාගන්න විශේෂ කරුණ වෙන්නේ එක. යම් මාධ්‍යයක් තුලින් ගමන් කරන ආලෝක කිරණයක් යම් පෘෂ්ඨයක් මත පතිත වී ආපසු හැරි එම මාධ්‍ය තුලින්ම ගමන් කිරීම ආලෝක පරාවර්තනය. තොර මේකේ තියෙන වැදගත් වචන ටිකක් තියෙනවා. ඒ වැදගත් වචන අමතක වෙන්න බෑ. හරි. කොහෙන්ද යම් මාධ්‍යයක් තුලින් බලන්න. යම් මාධ්‍යයක් තුලින් ගමන් කරන ආලෝක කිරණ. යම් පෘෂ්ඨයක් මත පතිත වී ආපසු හැරි එම මාධ්‍ය තුලින්ම ගමන් කිරීම ආලෝක පරාවර්තනයයි. දැන් ඔතන මං ඉරි ගැහුවා කෑලි පහකට. ඔයාලට මේ වගේ අර්ධකීම් පාඩම් කරනකොට පුතේ හොඳම ක්‍රමය තමයි ඕනම අර්ධකීමක් පහට කඩා ගන්න එක. අර්ධකීම පහට කඩා ගත්තාම අපිට පුළුවන් අතේ ඇඟිලි පහ වාරයක් සර් ඔක ලියා ගන්න ඕනේ. මේව ඔයාලා පස්සේ ලියා ගන්න. හරි, මම මේක අපව එවනවා. මේව පස්සේ ලියා ගන්න හදිස්සි නැහැ. ඔයාලට ලියා ගන්න පුළුවන් හිමීට. ඒ කියන්නේ පන්තියේ දැන් අපි අවධානය දීලා ඉන්න පාඩමට. හරි, මේක يعني ඕනම අර්ධකීමක්. දැන් නමේනේ. දැන් මේක හුරු වෙන්න පුතේ ඕනම අර්ධකීමක් කොටස් පහකට කඩා ගන්න. ඒ කියන්නේ අපේ අතේ ඇඟිලි පහට නතු කරගත්තාම
අපිට මේක එක වචනයක්වත් අමතක නොවී මතක තියාගන්න පුළුවන්. යම් මාධ්‍යයක් තුලින් ගමන් කරන ආලෝක කිරණයක් යම් පෘෂ්ඨයක් මත පතිත වී ආපසු හැරි එම මාධ්‍යයටම ගමන් කිරීම කියලා අතේ ඇඟිලි පහ නැමෙනවනේ. බැරි වෙලා හරි මේක විභාගෙදි ලියනකොට අතේ ඇඟිලි හතරනම් නැමුණ එකක් ඉතුරුනා නම් කැලක් අඩුයි ලකුණක් අඩුයි. හරි. අතේ ඇඟිලි තුනයි නැමුණ දෙකක් ඉතුරුයි නම් කැලි දෙකක් අඩුයි ලකුණු දෙකක් අඩුයි. ලකුණු දෙකක් අඩු කියන්නේ ලකුණු නැහැ. මොකද අර්ථ දැක්කම ලකුණු දෙකයි දෙන්නේ. දෙකම නැහැ. ඒ නිසා මතක තියාගන්න මේ හැම වෙලේම අර්ථ දැක්කම ගත්තම කොටස් පහකට පුළුවන් නම් කොටස් පහකට කඩා ගන්න. කොටස් පහකට කඩා ගත්තාම අපිට හරිය ලේසියෙන් ඒක මතක තියාගන්න පුළුවන්. මොකද අතේ ඇඟිලි පහ වෙනස් වෙන්නේ නැහැනේ. කාගේ හරි ඉතින් අතේ ඇඟිලි හයක් තියෙනවා නම් විකෘතියක් නෙමෙයි ඒක. මේක තමයි විකෘතිය. අතේ ඇඟිලි පහ තමයි විකෘතිය. අපි ඒක ප්‍රකෘති කරගෙන තියෙනවා. හරි ස්වභාවිකව හැදෙන්න ඕන ඇඟිලි හය වෙනවට පහක් තියෙනවා නම් ඒක ඉතින් අඩුවක් නේ. හැබැයි අඩුවකින් අපි හැමෝම අතර පොදු නිසා අපි කියන අඩුව තමයි හොඳ කියලා. හරි. ඉතින් හයක් තියෙනවා නම් වචන හයකට කඩා ගන්න. ප්‍රශ්න ඉවරයි. කොහමරි අතේ ඇඟිලි ගන්න සෙට් කරගන්න. වැඩේ හරි. හරි. ඉතින් ඒක තමයි ලේසිම ක්‍රමය. රයිට්. ඊට පස්සේ දැන් එතකොට මේ අපි කතා කරන්නේ ආලෝකයේ කිරණ ගැන. එතකොට කිරණ අපිට ප්‍රායෝගිකව කරලා පෙන්වන්න පුළුවන් වුණාට පුතේ පොතට අරගන්න අඳින්න පුළුවන්ද කියන ප්‍රශ්නයක් තියෙනවානේ. ආලෝක කිරණ අඳින්නේ කොහොමද? අපිට ආලෝක කිරණ අඳින්න බෑ. හැබැයි අපිට මේක නිරූපණය කරන්න පුළුවන්. එතකොට ආලෝක කිරණ ගමන් කරන ආකාරය දැක්කන සටහනක් අපි හඳුන්වන්නේ කිරණ සටහනක් කියලා. දැන් මෙතන රූප දෙකේ පළවෙනි එකේ තියෙනවා ආලෝක කිරණ ගමන් කරන එක. එතකොට ඒක කිරණ සටහන බවට පත් කරන එක තමයි දෙවෙනි එක. හැම වෙලේම පුතේ දර්පණයේ තියලා පස්සේ අපි දර්පණයේ තියපු දැන රේඛාවක් අඳින්න බෑනේ. ඒ නිසා අපි ආලෝකය සම්බන්ධ ක්‍රියාකාරකම් කරනකොට දර්පණයක් හරි කාචයක් හරි භාවිතා කරනකොට ඒක තියන්න කලින් අපි ඉස්සෙල්ලම සුදු කඩදාසියක් මත සරල රේඛාවක් නිර්මාණය කරගෙන ඉන්න ඕනේ. ඒ සරල රේඛාව මත තමයි අපි දර්පණය හෝ වෙනත් ප්‍රකාශ උපකරණයක් භාවිතා කරන එකක් තියන්නේ. ඒක ඍජුව තියන්නත් ඕනේ. හරි ඉතින් ඒක ඍජුව තියලා අල්ලගෙන ඉන්න අමාරු නම් අපිට පුළුවන් ක්ලේ පොඩක් පාවිච්චි කරලා සවි කරගන්න හෝ අල්පනිති මගින් සවි කරගැනීමේ හැකියාව තියෙනවා. ඍජුව පවත්වා ගන්න ඕන. දැන් පළවෙනි රූපේ බලන්නකෝ අල් පෙන්වලා තියෙනවා මෙතන මේ දාර්පණයේ ඍජුව තියලා තියෙනවා. ඊළඟට ඒ ප්‍රකාශ උපකරණය වෙත ගමන් කරන ආලෝක කිරණ අපි මේ අපි පාවිච්චි කරන කඩදාසිය මතින්ම ගමන් කරවන්න ඕනේ. කඩදාසියට ඉහලින් අරගත්තට වැඩේ කරන්නේ නැහැ. කඩදාසිය දිගේ යන විදිහට යවන්න ඕනේ. යවලා ඒ කිරණේ අපි අඳින්නේ කොහොමද? ඔන්න දැන් තමයි ප්‍රශ්නේ තියෙන්නේ. කිරණේ යනකොටම පැන්සල තියලා අඳින එක ඇත්තටම සාර්ථකව කරන්න පුළුවන් වෙයිද? ඒක කරන්න අපහසු නම් කරන්න පුළුවන් ලේසිම ක්‍රමය තමයි අල්පෙනිති පාවිච්චි කරන එක. අල්පෙනිති හතරක් අරගත්තොත් මේ පළවෙනි රූපේ වගේ මෙතන තියෙනවා ආපසු ගමන් කරන එක. මම මේ රතු පාටින් ඩොට් එකක් තිබ්බා ඒකේ. අන්න එහෙම එක තැනක අල්පනිත්තක් සිටුව ගන්න පුළුවන් ඒ රේඛාව මත. මේ හරින් තව අල්පනිත්තක් අපිට රඳව ගන්න පුළුවන්. ගම ආපහු එන ආලෝක කිරණේ මත. ඊට පස්සේ දර්පණය වෙත ගමන් කරන ආලෝක කිරණේ මතත් දර්පණයට ආසන්නෙන් එක අල්පනිත්තක් රඳවන්න පුළුවන්. ගොඩක් දුරින් පුළුවන් තරම් දුරින් තව අල්පනිත්තක් රඳවන්න පුළුවන්. හරි. එතකොට මේ විදිහට අල්පනිත්ති රඳවන්න හෝ ඒ විදිහට පැන්සලෙන් අපිට ඩොට්ස් තියා ගැනීම හැකියාව තියෙනවනේ. එහෙම තියාගත්තට පස්සේ කිසි ප්‍රශ්නයක් නැහැ. මේ තියෙන ටික ඔක්කොම අයින් කරාට පස්සේ අපිට ওই ටික පැන්සල මගින් යා කරන්න පුළුවන් සරල ධාරියක් භාවිත කරලා. එහෙම යා කරලා අවසානයේදී ත්‍රියා කරාම ওই දෙවෙනි රූපේ වගේ රේඛා දෙකක් හම්බ වෙයි. ඊට පස්සේ අවසානයේදී අපිට පුළුවන් මෙතන ආලෝක කිරණ ගිහිලා මේ පතනේ වෙන ස්ථානයේදී ලම්බකයක් නිර්මාණය කරගන්න. එතකොට මේක ඇතුලේ අපිට හම්බ වෙනවා මෙන්න මෙහෙම කාරණා ටික. අඳ ගන්න රූපේ මේ වගේ වෙනවා. එතකොට මෙතන මේ ඔයාලට කඩේරි වලින් අඳුරු කරලා පෙන්වලා තියෙන්නේ දර්පණයක් කියන එක. දර්පණයේ ඇතුළු පැත්තට ආලෝකය ගමන් නොකරන නිසා තමයි මේ පැත්ත කඩේරි වලින් අඳුරු කරලා තියෙන්නේ. පතන කිරණය කියලා කියන්නේ දර්පණයේ වෙතට පතනය වෙන කිරණය. නැත්නම් දර්පණයේ වෙතට ගමන් කරන කිරණය. දර්පණය මත වැදිලා ආපහු වෙන කිරණය අපි හඳුන්වන්නේ පරාවර්තන කිරණය කියලා. පතන ලක්ෂය කියලා කියන්නේ ආලෝකයේ දර්පණය මත පතිත වෙන ස්ථානය. අන්නේ පතන ලක්ෂයේදී දර්පණයට අපි ලම්බකයක් නිර්මාණය කරනම් අපි ඒක හඳුන්වනවා අභිලම්බය කියලා. හරිම ඉදිරියට පතන ලක්ෂයටදී අභිලම්බය. අභිලම්බයත් පතන කිරණයත් අතර කෝණයට අපි කියනවා පතන කෝණය කියලා.
අභිලම්භයත් පරාවර්තන කිරණයත් අතර කෝණයට අපි කියනවා පරාවර්තන කෝණය කියලා. හරි. එතකොට මෙන්න මේ ටික අර්ථ දක්ව ගන්න වෙනවා. මෙතන තියෙන වචන ටික. පතන ලක්ෂය කියන්නේ මොකද්ද? පතන කිරණය කියන්නේ මොකද්ද? පතන කෝණය කියන්නේ මොකද්ද? පරාවර්තන කිරණය කියන්නේ මොකද්ද? පරාවර්තන කෝණය කියන්නේ මොකක්ද කියන එක පැහැදිලිවම තියෙනවා පෙළ පොතේ තියෙනවා. ඔයාලට ඕනේ වෙනවා. හරි. මම මේ ටික ආයතරයක් කියාගෙන යන්නම් ඔයාලට වැදගත් වෙන නිසා. දර්පණය මත පතනය වන කිරණය පතන කිරණය කියලායි හඳුන්වන්නේ. දර්පණය මත පතනය වන කිරණය පතන කිරණය ලෙස හැඳින්වෙනවා. පතන කිරණය දර්පණය මත ගැටෙන ලක්ෂය පතන ලක්ෂය. පතන කිරණය දර්පණය මත ගැටෙන ලක්ෂය පතන ලක්ෂය කියලා කියනවා. දර්පණයේ ගැටලා පරාවර්තන වෙලා යන කිරණය පරාවර්තන කිරණය කියලා හඳුන්වනවා. පතන ලක්ෂයේදී දර්පණයට අඳින ලම්බ රේඛාව අභිලම්බය කියලා හඳුන්වනවා. පතන කිරණයත් අභිලම්භයත් අතර කෝණය පතන කෝණය කියලත් පතන කිර sorry පරාවර්තන කිරණයත් අභිලම්භයත් අතර කෝණය පරාවර්තන කෝණය කියලත් හඳුන්වනවා. රොන් වේ ටික තමයි මෙතෙන්දි වැදගත් වෙන්නේ. ඊට පස්සේ මේ පරාවර්තනය සම්බන්ධ නියම තියෙනවා. මෙන්න මේ පරාවර්තන නියම දෙකක් තියෙනවා. පුතේ මේ නියම දෙක අපි දැනගෙන ඉන්න ඕන නිසා මේ නියම දෙක කොහොමද ඔප්පු කරලා පෙන්වන්නේ කියලත් අපි දැනගන්න ඕන. මේ තියෙන්නේ මේ අදාළ ක්‍රියාකාරකමට සිද්ධ කරනකොට දකින්න පුළුවන් අවස්ථා දෙක. අපි කරන්නේ ඉස්සෙල්ලාම දර්පණයේ තියාගන්න රේඛාවක් සලකුණු කරගන්නවා සුදු කඩදාසියක් මත. ඊළඟට අපි මේ රේඛාව මත යම් ලක්ෂයක් තෝරගන්නවා පුතේ පතන ලක්ෂයේ විදියට ක්‍රියාකාරම කරන විදිය මම කියන්නේ. රේඛාවක් අපි ඉස්සෙල්ලාම නිර්මාණය කරමු. මම මේක මත ඕනනම් ඇඳලා පෙන්නන්නම්. මේ බෑග්ග්‍රවුන්ඩ් එක ගැන හිතන්න එපා පුතේ. රේඛාවක් නිර්මාණය කරනවා. මම ওই රතුපාටින් නිර්මාණය කරා වගේ අපි සුදු කඩදාසිය මත රේඛාවක් නිර්මාණය කරා. දැන් ඕකමත් තමයි අපි තියන්න යන්නේ මොකක්ද? දර්පණය. ඊට පස්සේ අපි මේක එක ලක්ෂයක් තෝරගන්නවා පතන ලක්ෂය විදියට. මම ලක්ෂයක් ලකුණු කරා රතුපාටින්. තුන්වෙනි පියවර තමයි පතන ලක්ෂයට අපි ඇඳ ගන්නවා අභිලම්භය. මම ඒකත් ඇඳලා. හරි අභිලම්භය. දැන් තාම දර්පණයේ තියලවත් නැහැ. හතරවෙනි පියවර මම වර්ණේ මාරු කරන්නම් ඔයාලට මේ පැටලෙන්න නිසා. අපි පතන කිරණයක් අපිට කැමති කෝණයකින් නිර්මාණය කරගන්නවා. කොහොම ඇඳගත්ත? දැන් ඔය වැඩ ටික කරා. ඔය ටික කරලා ඉවර වෙලා තමයි අපි දර්පණය ගෙනල්ලා මෙන්න මේ ඇඳගත්ත රේඛාව මත දර්පණය තියාගන්නවා. අනම් දර්පණේ තියාගන්න. දර්පණේ තියාගෙන ඉවර වෙලා අපි අල්පෙනිති දෙකක් අරගෙන මේ අපි අඳගත් රේඛාව හෙවත් පතන කිරණය මත දර්පණයට ගොඩාක් ළඟින්ම සහ පුළුවන් තරම් දුරින් හිටින විදිහට රඳවා ගන්නවා. ඔපල පාටිමල් ලකුණු කරේ මේ දෙක. හැබැයි මේක ඍජුව රඳවන්න ඕනේ. මේ පහළ රූපේ පෙන්නනවා වගේ. අර රූපේ තියනවා වගේ ඍජුව රඳවන්න. ඊට පස්සේ අපේ ඇහැ මම ඇහැ තියලා විරුද්ධ පැත්තෙන් මෙන්න මේ පැත්තෙන් ඔහම ඇහැ තියලා අපි බලනවා දර්පණය දිහා. බලනකොට අපිට පේනවා දැන් අල්පෙනිති දෙකක ප්‍රතිබිම්බ පේනවා. එහෙම පේනවා නම් අපි පොඩ්ඩක් ඇහැ දෙපසට චලනය කරවන්න ඕනේ. හරි. ඇහැ පොඩ්ඩක් දෙපසට එහෙට මෙහෙට චලනය කරවලා එහා කියන්නේ අපි මූණ පිටින් නිශ්චලනය කරවන්නේ නේ. ඔළුව හිට මෙට පොඩක් චලනය කරවලා හිමීට පරිස්සමින් අපි හොයා ගන්න ඕන පුතේ අල්පෙනිති දෙක දෙකක් විදිහට නෙමෙයි අල්පෙනිති දෙකම එකක් විදිහට පේන අවස්ථාව. කොයි වෙලේ හරි අපිට මෙහෙම බැලුවාම පෙනෙයි අල්පෙනිති දෙකක් නෙමෙයි එක අල්පෙනිත්තයි තියෙන්නේ කියලා. අන්න එහෙම පේනකොට ඒ පේන එක මත එකම අල්පෙනිත්තක් විදිහට පේන විදිහටම ඒ කියන්නේ මේ පේන එක උඩ අල්පෙනිත්තට ගියාම තව අල්පෙනිත්තක් කියලා පේන්න බෑ. එකම අල්පෙනිත්ත අපිට පේන. තව අල්පෙනිත්තක් රඳවනවා පුතේ අපි මේ විදිහට දර්පණය ආසන්නේ. සහ පුළුවන් තරම් දුරින්. දැන් අල්පෙනිති හතරක් රඳවලා තියෙනවා සුදු කඩදාසි මත. නමුත් අපි ඇහැ තියලා බැලුවාම අපිට පේන්නේ එක අල්පෙනිත්තක් පමණයි. එනන්දෙන් ඇහැ තියන්න ඕන තැන බොහොම පැහැදිලි ඇදිනේ ඔයාලට. දැන් ඇහැ තියෙන්න ඕනේ මෙන්න මේ කෙලින්. මේ තියෙන අල්පෙනිත් දෙකකින් ඇහැ තියලා බැලුවහම පේන්නේ එක අල්පෙනිත්තයි.
මෙන්න මේ ඇහැගාවම තියෙන එක විතරයි. මොකද මේ ඇහැගාවම තියෙන අල්පෙනිත්තට මම ටිකක් වෙන වර්ණකින් වල පෙන්වනවා. මෙන්න මේ හරි මෙතන මම රවුම් කරලා පෙන්වන අල්පෙනිත්ත. ඇහැ ළඟ තියෙන අල්පෙනිත්ත. ඒ අල්පෙනිත්තට පුතේ දෙවෙනියට තියෙන මෙන්න මේ අල්පෙනිත්ත කවර් වෙලා තියෙනවා. මේ අල්පෙනිත්තටම කවර් වෙනවා දර්පණය ඇතුලෙන් පේන මෙන්න මේ අල්පෙනිත්ත ප්‍රතිබිම්බය සහ මේ අල්පෙනිත්තේ ප්‍රතිබිම්බය. එතකොට ඇත්තටම අපිට පේන්නේ කල්පෙනිත්තයි. ඒ අල්පෙනිත්තෙන් කවර් වෙලා තමයි ටික ඔක්කොම තියෙන්නේ. ඒකේ තේරුම මේ ඔක්කොම එකම රේඛාවක තියෙනවා කියන එක. හරි. එහෙම වුණාට පස්සේ අපිට මේ මේ වැඩේ ඉවරයි දැන් ප්‍රැක්ටිකල් එක ඉවරයි. දැන් තියෙන ඉතුරු වැඩ ටික කියලා හිතාගෙන අපිට දැන් පුළුවන් මේ දර්පණය අයින් කරලා අල්පෙන්ත්‍රික ගලවලා ඇහැ අයින් කරලා ඊට පස්සේ මොකද කරන්නේ මේ අපි අවසානයේ ඇඳගත් සවි කරගත් අල්පෙන්ත්‍රික දෙකත් එකිනෙකට යා කරගන්නවා හරි ඒ ලක්ෂ දෙක කොහොම යා කරනවා එතකොට අපිට මෙන්න මේ වගේ කිරණ සටහනක් හම්බ වෙනවා දැන් මේක කිරණ සටහන එතකොට මේකේ පැහැදිලිව අපිට දැන් තියෙනවා පතන කිරණයේ සහ අභිලම්භය අතර කෝණය පතන කෝණය පරාවර්තන කිරණයේ සහ අභිලම්භය අතර කෝණය පරාවර්තන කෝණය අපිට මේ අගයන් දෙක මැනගන්න පුළුවන් මම මේකට i කියලා දාන්න මේකට r කියලා දාන්න i සහ r අගයන් දෙක අපිට පැහැදිලිව මැනගන්න පුළුවන් හැබැයි වැඩේ ඉවර නැහැ දෙවෙනියට අපි ඔය විදිහටම මේ කිරණ සටහන මතම ඊළඟට අපි වෙන පතන කිරණයක් නිර්මාණය කරන්න ඕනේ මයික රතුපාටින් ගන්නම් වෙන කෝණයකින් පතන කෝණය වෙනස් කරලා තව කිරණයක් ඇඳලා ඇඳලා ඒක උඩ අල්පෙනිත් දෙකක් තියලා අර විදිහෙනම දර්පණේ තියලා අර විදිහෙනම බලාගෙන පරාවර්තන කිරණයක් නිර්මාණය කරගන්නවා දෙකක් මැදින් තව එකක් ගන්නවා තව පතන කිරණයක් ගන්නවා ඒකට අදාළව ආයෙ අර විදිහෙනම පරාවර්තන කිරණයක් නිර්මාණය කරගන්නවා ඔය විදිහට අපි කිරණ කීපයක් ගන්නවා අරගෙන මේ හැම අවස්ථාවකම පතන කිරණය සහ පරාවර්තන කිරණේ නිර්මාණය කරගත්තට පස්සේ ඒ කෝණ අතර සම්බන්ධතාවය අපි පරීක්ෂා කරනවා. එහෙන් පරීක්ෂා කරාම අපිට මෙන්න මෙහෙම නිගමන වලට එන්න පුළුවන් වෙනවා. නැත්නම් පරාවර්තන නියම කියන්නේ ඒකට. දැන් මේ වගේ රූපයක් තමයි අපිට හම්බ වෙන්නේ පුතේ. මේකේ බලන්න පතන කිරණයත් පරාවර්තන කිරණයත් මෙන්න මේ ඇඳලා තියෙන අභිලම්භයත් කියන තුනම එකම කොළයමත් අපි නඳින්න පුළුවන්. එකම කොළයක් කියලා කියන්නේ පුතේ. එකම තලයකට. එහෙනම් පතන කිරණය පරාවර්තන කිරණය සහ පතන ලක්ෂණයදී අභිලම්භය එකම තලයක් මත පිහිටනවාමයි ඒක නියමයක් පරාවර්තන නියමවල පළවෙනි එකේ පතන කිරණයත් පරාවර්තන කිරණයත් පතන ලක්ෂණයදී අභිලම්භයත් එකම තලයේ පිහිටයි ඒක මේකෙන් අපිට ප්‍රූව් වෙනවා ඔප් වෙනවා මොකද අපි සුදු කඩදාසියක් මත මේක ඇඳලා ඕ මේ තුනම කඩදාසිය මත තියෙනවා කඩදාසියක් කියන්නේ තනි තලයක් ඒ නිසා මේ ප්‍රකාශය හරි පරාන්ත නියමන පළවෙනි එක හරි දෙවෙනි නියමේ අපිට ඔප්පු වෙනවා පුතේ මේ අපි මම කියන අවස්ථා තුනක් විතර අපි ගන්නවා කියලා ඒ අවස්ථා තුනේම වෙන වෙනම පතන කෝණයයි පරාවර්තන කෝණයයි මෙන්නාම හැම වෙලේම මේ දෙක එකිනෙකට සමානයි කියලා ඔප්පු වෙයි ඒ කියන්නේ පතන කෝණය පරාවර්තන කෝණයට සමාන වේ ඒක තමයි දෙවෙනි නියමේ වෙන්නේ හරි එහෙනම් පරාවර්තන නියම දෙකක් අපිට හම්බ වෙනවා පතන කිරණයත් පරාවර්තන කිරණයත් පතන ලක්ෂයේදී දර්පණයටදී අභිලම්භයත් එකම තලයේ පිහිටයි කියන එක සහ පරාවර්තන කෝණයේ අගය පතන කෝණයේ අගයට සමාන වේ කියන එක. මේවා තමයි පරාවර්තන නියම විදිහට අපිට ලැබෙන්නේ. ඊළඟට පරාවර්තනයේ මෙන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. දැන් මෙතන තියෙන මේ තල දර්පණයක් මතර ලේසර් පන්දමක්කින් ආලෝකයේ පරාවර්තනය කරන විදිය. ඒතකොට බොහොම පැහැදිලිව පේනවා එන කිරණේ ඒ වගේම ලම්බකව යනවා. සෝරි. ඒ වගේම ඍජුව ගමන් කරනවා. ඊට පස්සේ තුනි ඇල්මිනියම් පත්‍රයක් කරනවා අපිට ඒකට විදුලි පන්දමක් ගහලා අපිට පුළුවන් අර වගේ පේනවා. ඒකේ අර විදිහට ආලෝක කදම්බයක් එක පැත්තකට පරාවර්තනය වෙනවා පේන්නේ නැහැ. විසිරලා යනවා තමයි තියෙන්නේ. ඒතර පුතේ මේ විදිහට මේ පරාවර්තනයේ ක්‍රම දෙකකට වෙන්න පුළුවන්. ඒ ක්‍රම දෙක අපි හඳුන්වනවා සවිදි පරාවර්තනය සහ විසරී පරාවර්තනය කියලා. සුමට මතු පිටකින්. ඒ කියන්නේ දර්පණයක් වගේ කෘෂ්ණයකින් සිද්ධ වෙන්නේ සවිදි පරාවර්තනය. මෙතන ඉහළ රූපේ පෙන්වලා තියෙනවා. සවිදි පරාවර්තනය. බලන්න කිරණ එකිනෙකට සමාන්තර වෙන ආලෝක කදම්බය සමාන්තර ආලෝක කදම්බයක් විදිහට පරාවර්තනය වෙලා යනවා. සමාන කෝණවලින්ම පරාවර්තනය වෙනවා. හරි. එහෙම වෙලා දෙන පෘෂ්ඨයේ සමතල නිසා. හැබැයි පෘෂ්ඨයේ කඩතොළු සහිත රළු සහිත නම් ඒ වගේ වෙලාවට වෙන්නේ විසරී පරාවර්තනය. විසිරලා යන්නේ. සමාන්තර ආලෝක කදම්බයක් පතනෙ උනාට ඒක පරාවර්තනය වෙන්නේ විවිධ කෝණවලින්.
විවිධ දිශාවලින් හරි එතකොට ඒක විසාරයි මේකේදී ආලෝක කදම්බයක් ලැබෙන්නේ නැහැ එතන මේ දෙක ප්‍රයෝජනවත් වෙන්නේ මොන වගේ අවස්ථාවලදී අපිට ඒක වැදගත් සවිදි පරාවර්තනය ගත්තොත් තල දර්පණය භාවිත කරන ඕනම අවස්ථාවක සවිදි පරාවර්තනය භාවිත වෙනවා මූණ බලන කණ්ණාඩියෙන් අපේ මූණ ඇද වෙලා පේන්නේ එක හැක් උඩින් එක හැක් පාතින් නාසයේ කන ගාවින් කන මුකේ ගාවින් එහෙම පේන්නේ නැහැ නී රූපේ බැලුවම ඒ කියන්නේ තියෙන විදිහටම පැහැදිලිව පේනවා කියන්නේ සවිදි පරාවර්තනය තමයි තියෙන්නේ විසාරී පරාවර්තනය බලා ගන්න පුළුවන් ඕන නම් අපිට ඒතර අපි මූණ බලන්න ඕනේ කණ්ණාඩියකින් නෙමෙයි පොඩි කරපු ඇලුමිනියම් කොලෙකින් එතකොට අපි පොඩි කරපු ඇල්මිනියම් කොලකින් බලනත් විසාරී පරාවර්තනය වෙනවා. එහෙම නැත්නම් කැලැතෙන ජලයෙන් බැලුවම පේන්නේ විසාරී පරාවර්තනය. ඒක වෙනස වාර තේරුම් ගන්නයි මම කිව්වේ. તો ආලෝකාන්වීක්ෂයේ තියෙන්නේ දර්පණයක්. එහෙනම් එතන තියෙනවා සවිදි පරාවර්තනය. දුරේක්ෂවල දර්පණ තියෙනවා නම් සවිදි පරාවර්තනය තියෙනවා. පරීක්ෂයක් භාවිත කරනකොට සවිදි පරාවර්තනය තියෙනවා. හරි. ඊට පස්සේ ආලෝක රටා මවන්න ගියාම සංදර්ශන වල වේදිකාවල එහෙම ආලෝක රටා මවන්න පාවිච්චි වෙන්නේ සවිදි පරාවර්තනය. යන්ත්‍ර සූත්‍ර වල චලන හඳුනා ගන්න. ඒ කියන්නේ පුතේ යන්ත්‍රයක් අභ්‍යන්තරව නිරීක්ෂණය කරනකොට අපිට ඔළුව දාලා බලන්න බැහැනේ. අපිට උනේ යන්ත්‍රේ අපිට නිරීක්ෂණය කරන්න ඕනේ කොටස විරුද්ධ පැත්තෙන් දර්පණයක් රඳවලා තමයි අපි බලන්නේ. දර්පණයක් තිබ්බම අපිට දර්පණය තුලින් මෙයාගේ චලනය හරියට අඳුර ගන්න පුළුවන්. එතෙන්දී සවිදි පරාවර්තන. හරි ප්‍රයෝජන ගන්න. ඒතකොට ඔයාලා හිතනවාද අඩේ සවිදියක ෂෝක් නේද? සවිදි ෂෝක් විසාරී වැඩක් නැහැ වගේ. හැබැයි මතක තියාගන්න පුතේ විසාරී ඊට වඩා ශෝ. මොකද විසාරී පරාවර්තනේ නැත්නම් අපිට පේන්නේ නැහැ බලන්න බෑ මොනවා. නිකමන හිතන්න. මිදුලේ තියෙන ගහට ආලෝකය වෙන්නාම අපිට ගහ හොඳට පේනවා. හැබැයි මිදුලේ තියෙන කණ්ණාඩියක් මතට ආලෝකය වෙන්නොත් අපිට කණ්ණාඩිය දිහා බලන් ඉන්න පුළුවන්. බෑ. සවිදි පරාවර්තනයේ මේ ආලෝක කිරණ හැවෙතරෙම අපිට බලන්න බෑ. ඇස් නිලංකාර වෙනවා. ඒ නිසා විසාරී පරාවර්තනය තමයි අපිට දකින්න වැදගත් වෙන්නේ. දැන් ගහක් බලන්න බලන ගහක් පේන්නේ එක පැත්තකින් විතරද නෑනේ හැබැයි මිදුල කණ්ණාඩියක් හිටවලා තිබුණොත් අපිට ඒ කණ්ණාඩියේ තියෙන රූපේ බලා ගන්න පුළුවන් කණ්ණාඩි ඉස්සරහින් ගියොත් විතරයි වටෙන් ගිහලා බලන්න බෑනේ ඒ කියන්නේ එක දිශාවකින් විතරයි පුතේ සවිදි පරාවර්තනය සිද්ධ වෙන්නේ හැබැයි විසාරි පරාවර්තනයේදී ආලෝක කිරණ හැම දිශාවකටම ගමන් කරන නිසා වස්තුවකට ආලෝක ලැබෙනකොට ඒක සෑම දිශාවකම නිරීක්ෂණය කිරීමේ හැකියාව අපිට ලැබෙනවා විසාරි පරාවර්තනය නිසා පොතක අකුරු අපිට බලන්න පුළුවන් විසාරි පරාවර්තනයක් වෙන නිසා පොතෙන් පොතෙන් වෙන්නේ සවිදි පරාවර්තනයක් නම් අපිට බලන්න බෑ පොත දිහා. නිකන් හිතන්න ඔයාලගේ පොත වෙනකොට ඔතන කණ්ණාඩියක් තිබුණොත් ඒකෙන් බලන්න කියවන්න පුළුවන්ද කියලා. බෑ. ආලෝකය හැවිතුරු වෙන කරනකොට හරි අපහසුයි. ඒ නිසා මේක වැදගත්. ඒ නිසාම තමයි කියන්නේ පුතේ ඔය පොත්වල ඉතාම සුදු පැහැති කොළණම් තියෙන්නේ. හරි. තාම හොඳ සුදු පාට කොළණම් තියෙන්නේ. එතකොට සවිදි පරාවර්තනය වෙන්නේ යම් කිසි ප්‍රවණතාවයක් තියෙනවා. ඒව හැට හොඳ නෑ. එනිසා අර පොතේ තියෙන සුද්දින්නේ බොහොම දැඩි අර ඉතාම සුදුම සුදු පොත් වලට වඩා චුටක් කහපාට හුරු අපාට පොත් හොඳයි කඩදාසි හොඳයි ඒකනේ පත්තර ඉතාම සුදු කඩදාසි වල මුද්‍රණය නොකරන්නේ A4 වගේ ඉතාම බොහොම පැහැදිලි සුදුක් තියෙන කඩදාසි වල පත්තර මුද්‍රණය කරවන්නේ නැහැ පත්තර මුද්‍රණය කරවන්න ගන්නෙ ඊට වඩා ටිකක් වෙනස් වර්ණ දැන් ඒකන හොඳම උදාහරණ තමයි yellow pages. yellow pages කියන්නේ දුරකථන නාමාවලි මුද්‍රණයේදී යොදා ගන්න එක. හරිද? ඔයාලගේ දෙමාපියෝ දන්නවා. දුරකථන නාමාවලි ඉස්සර මුද්‍රණය කරේ කොළ මේ සුදු පාට පිටුවල. පස්සේ යම් අවස්ථාවකදී සුදු පාට කඩදාසි නැතිවීම නිසා හදිසිය කරන්න දෙයක් නැති වෙච්ච නිසා තිබුණ කහ පාට කඩදාසි වල මුද්‍රණය කරා. හැබැයි ඒක හරි ජනප්‍රිය වුණා මිනිස්සුන්ට පහසුවක් වෙච්ච නිසා ඒක. හේතුව තමයි කහ පාට කොළයක මුද්‍රණය කරාම ඒක ලේසියෙන් කියව ගන්න පුළුවන්. හැබැයි මේකෙන් අදහස් කරන්නේ නෑ පුතේ අර ලුමිනස් කහපාට කලේ ෆෝ වල තියෙන කහපාට නෙමෙයි මේ කියන්නේ අර ඔයාලා සමහරවිට දැකලා ඇති මේ පත්‍ර වල තියෙනවා නියක් කහපාට නැත්නම් yellow pages හොයන්න පුළුවන් දුරකථන ආමාලියක් ගත්තා මේ කහපාටින් බෙන්වලා තියෙන පිටු ටික ඒකෙන් හොයාගන්න yellow pages කියන්නේ මොනවද කියලා ඒ වර්ණය ඇහැට හරි يعني පීඩාවක් ගෙන දෙන්නේ නැති වර්ණයක් ඉන්න බොහොම පාසෙන් පරිහරණය කරන්න පුළුවන්. ඒතර මේ කියවීම හැකිය අපිට මේ ලැබෙන්නේ විසාරී පරාවර්තන නිසා. මේක හරි වටිනවා. එතකොට ඊගාවට අපි බලන්න ඕනේ පුතේ තල දර්පණයක් මගින් හැදෙන ප්‍රතිබිම්බයක් මොන වගේද කියන කාරණා. ඉතින් මේක නම් අපි හොඳටම දන්නවා. මොකද අපි ඕන තරම් තල දර්පණ භාවිතා කරලා තියෙනවානේ.
තලදාපණි මූණ බලවල තියෙනෝනේ හැමදාම බලනවානේ. ඒ නිසා අපි මේක හොඳට දන්නවා කියලා හිතනවා. එහෙනම් දන්නවා කියලා හිතනවා වුණාට පොඩි අවුල් වෙනවා හිත පුරාම. ඒ අවුල් තමයි මේක තියෙන යම් යම් ගුණාංග අපිට හිතා ගන්න බැහැ. දැන් අපි දන්නවා තල දර්පණයක් ඉස්සර අපි ගිහිල්ලා හිටගත්තාම අපේ රූපේ ඒක ඇතුළේ පේනවා. හැබැයි මේ පේන රූපේ අපි කියන ප්‍රතිබිම්බය කියලා. මේ ප්‍රතිබිම්බය අපිට කවමදාකවත් තිරයක් මතට ගන්න බෑ. හරි. තල දර්පණයකින් පේන අපේ ප්‍රතිබිම්බය අපිට තිරයක් මතට ගන්න බෑ. තිරයක් මතට ගන්න බැරි ඇයි? ඒක අතාත්මික නිසා. හරි. තල දර්පණයෙන් පේන ප්‍රතිබිම්බයේ තිරයක් මතර ගන්න බැරි ඒක අතාත්වික නිසා අතාත්වික ප්‍රතිබිම්බයක් තමයි තල දර්පණයකින් හම්බ වෙන්නේ. ඊළඟට අපි දන්නවා දැන් තල දර්පණය ඉස්සරහට ගියාම නිකන් කණ්ණාඩි ඉස්සරහට ගියාම අපේ මූණේ වම් පැත්තේ අපි හිතමු මේ පවුඩර් ටිකක් දාන කියලා දෙනවා පවුඩර් වැඩි වම් පැත්තේ කියලා. අපිට රූපයෙන් පේනවා. අපි වම් කම්මුල පිහදාගත්තොත් එහෙම හරියන්නේ නැහැ වැඩි. මොකද තල දර්පණයෙන් පේන වම් පැත්තේ නම් පවුඩර් වැඩි අපිට පිහදාන්න වෙන්නේ දකුණු කම්මුල. හේතු අපි දන්නවා තල දර්පණයකින් පේන්නේ වමයි දකුණයි මාරු වෙලා. අපි මේ සිද්ධිය කියන්නේ පාර්ශික අපවර්තනය කියලා. වම දකුණ මාරු වී පෙනීම. හරිද? ඒකත් තල දර්පණවල තියෙන ගුණාංගය. හැබැයි මතක තියාගන්න පුතේ දර්පණයකින් එහෙම පෙන්වුණාට තල දර්පණයකින් කවදාවත් අපි ඉන්නවට වඩා පොඩිවට හෝ අපි ඉන්නවට වඩා ලොකුවට අපේ රූපේ පේන්නේ නැහනේ. ඒ කියන්නේ පුතේ ප්‍රතිබිම්බයේ විශාලත්වය වස්තුවේ විශාලත්වයට වඩා කුඩා හෝ විශාල වෙන්නේ නැහැ. එහෙම නැත්නම් තව විදිහකින් කියවහම ප්‍රතිබිම්බයේ විශාලත්වය වස්තු විශාලත්වයට සමානයි. එහෙම කියන්න පුළුවන්. ඊළඟ කාරණේ තමයි අපි දර්පණයට කිට්ටු වෙද්දී ප්‍රතිබිම්බයත් ඒ ප්‍රමාණයටම කිට්ටු වෙනවා. අපි දර්පණයෙන් ඈත් වෙද්දී ප්‍රතිබිම්බයත් ඒ හා සමාන දුරකින් ඈත් වෙනවා. ඒ කියන්නේ වස්තුවේ ඉඳන් දර්පණයට තියෙන දුර හෙවත් වස්තු දුර ප්‍රතිබිම්බයේ ඉඳන් දර්පණයට තියෙන දුර හෙවත් ප්‍රතිබිම්බ දුරට සමාන වෙනවා තල දර්පණවල. අනිත් එක තමයි තල දර්පණයක් ඉස්සර අපි ඔළුවෙන් හිටගෙන ඉන්නවා බලන්න අපිට කියලා ඔළුවෙන් හිට ගන්න වෙනවා. අපි කකුල් දෙකෙන් ඉන්නකොට ඔළුව පල්ලෙහාට හිටින විදිහට අපේ රූපේ පේන්නේ නැහැ. ඒ කියන්නේ තේ උඩ යට මාරු වෙන්නේ නැහැ නේ. උඩ යට මාරු වෙන්නේ නැහැ කියන්නේ ප්‍රතිබිම්බයේ උඩුකුරුයි. ප්‍රතිබිම්බයේ උඩුකුරුයි. ඔන්න ඔය මූලික ගුණාංග ටික දෙනවා තල දර්පණයෙන් හැදෙන ප්‍රතිබිම්බයකට. ඉතින් එහෙම කිව්වට බැහැනේ. මේවා තියෙනවද කියලා බලන්න ඕනේ. ඒ සඳහා තමයි මේ ක්‍රියාකාරකම තියෙන්නේ. තල දර්පණයක් ඉදිරියේ 8 cm දුරින් ඇති ලක්ෂාකාර වස්තුවක ප්‍රතිබිම්බයේ සෑදෙන අයුරු දැක්වීමට කිරණ සටහනක් තමයි. ඔන්න ඕකට තමයි මම කිව්වේ ඔයාලා සූදානම් වෙන්න කියලා පොලයක් කඩදාසියක් පැන්සලක් අඩි රූලක් අරගෙන. දැන් මෙතන මම දර්පණය පෙන්වලා තියෙනවා කළු පාටින්. යම් රේඛාවක් යම් අක්ෂයක් පෙන්වලා තියෙනවා පුතේ කොළ පාටින්. ඕක ඇඳ ගන්න ඉස්සලා. දර්පණය ඇඳ ගන්න ඔය අක්ෂය ඇඳ ගන්න. කඩදාසියක් මත දැන් ඇඳ ගන්න. සුදු කඩදාසියක් නැත්නම් තියෙන ඕන එක කමන්නේ නැහැ. ළඟ තියෙන පත්තර කොලේක හරි කමන්නේ නැහැ. මේ වෙලාවේ ඇඳ ගන්න පස්සේ ඔයාලා හොඳට පොතේ මේක ඇඳලා ප්‍රැක්ටිස් කරගන්න. මේ ඔයාලා අඳින පළවෙනි කිරණ සටහන. මතක තියාගන්න කිරණ සටහන අඳිනකොට හැම වෙලෙම ආලෝක කිරණ අඳිනකොට පැන්සල භාවිත කරනවා වඩා සුදුසුයි. සහ අනිවාර්යයෙන්ම පුතේ සරල ධාරය භාවිත කළ යුතුමයි. ඒ කියන්නේ අලි කෝදුව පාවිච්චි කරලා මේක අඳින්න ඕන. හරි මං හිතන්නේ ඒක ඇඳ ගන්න නැති. ඒක ඇඳගත්තර පස්සේ අපි ඉස්සෙල්ලම කරන්න ඕනේ පුතේ දර්පණයේ ඉදිරියේ සෙන්ටිමීටර් 8ක් දුරින් තියෙන ලක්ෂාකාර වස්තුවක් ඇඳගන්න ඕනේ. වස්තුවේ ප්‍රතිබිම්බය හදන්න කයි. හරි. වස්තු ඇඳගන්න සෙන්ටිමීටර් 8ක් දුරින් සෙන්ටිමීටර් 8 හරියටම මනලා ගන්න. සෙන්ටිමීටර් 8 හරියටම ගන්න ලක්ෂාකාර වස්තුවක් නම් පුතේ ලොකුවට බෝලයක් අඳින්න බෑ. චූටි තිතක් තියන්න ඕනේ. මං චූටි තිතක් තිබ්බොත් ඔයාලට පේන්නේ නැති නිසා පොඩක් පේන මට්ටමට තිබ්බා. ඔයාලා චූටි තිතක් තියාගන්න ඇති. සෙන්ටිමීටර් 8ක් දුරින් චූටි තිතක් තියාගන්න. ඉතින් අපිට ඒක නිශ්චිතව දැනගන්න ඕන මම අර පල්ලෙහා ලයින් එකක් කණින් ගහලා තිබුණා. ඒ ලයින් එක මත තමයි තියන්නේ. හරි. සෙන්ටිමීටර් 8ක් මැන්නා තිත තිබ්බා. ඊට පස්සේ අපි ආලෝක කිරණය නිර්මාණය කරනවා. ඒ කියන්නේ අර කැමැති කෝණික ඕන තැනක ප්‍රශ්නයක් නැහැ. කෝණේ ප්‍රශ්නයක් නැහැ පුතේ. අර ලක්ෂයේ ඉඳන් දර්පණයේ විතර කිරණයක් අඳිනවා. කිරණයක් ඇඳලා පතන ලක්ෂයේදී අභිලම්බයත් අඳිනවා. දර්පණයට අභිලම්බයකුත් ඇඳලා. අභිලම්බයක් ඇඳගෙන පතන කෝණය කොච්චරයිද කියලා හරියට මාක් කරගන්නත් ඕනේ. ඉතින් මේක වඩා හොඳයි පතන කෝණය මැනගන්න කෝණමානය භාවිත කරලා මැනලාම අගේම දාගන්න ඕන වඩාත් හොඳයි. හරි දැන් ඔය ටික කරගත්තා. එතකොට ඔයාලට මතක් වෙන්න ඕනේ පරාවර්තන නියම. පරාවර්තන නියම අනුව පුතේ මෙයාගේ පරාවර්තන කිරණය ওই පතන කෝණයට සමාන කෝණයකින් තමයි පරාවර්තනය වෙන්නේ.
अन्ने निसा कोण माने बालता करला अभिलंबे इहल पैत्तर आतन पहल लखनु करला तीनों हा समान कोण लखनु करला परावर्तन किरणे निर्माण करगान पुलवा बालान्न पुते किरण सटाना अंदिन कोटे किरण मत ई तल योदानोनी आलोक गमन कर दिशा दक्वान वास्तु दर्पण पेतम दर्पण युवत परावर्तन किरणियट ईतल अभी दिखता पतन किरण मिगता परावर्तन किरणे कि बला परावर्तन किरण इतकोट अभी किरणे पेन्नी वस्तु वस्तु तीन दर्पण तुला එනිසා කිරණේ එන තැන හොයාගන්න අපි මේ දෙවෙනියට ඇඳගත් පරාවර්තන කිරණය දර්පණය තුලට තවදුරටත් දිගු කරනවා හැබැයි කඩිරි වලින් මෙතන මේ වංගුවක් එහෙම දාන්න බෑ පුතේ ඈ දර්පණේ ගාවට තනි ඍජු රේඛාවක් වෙන්නවා මේ අපි ඇඳපු පරාවර්තන කිරණය ඒ විදිහටම ආපසු දික් කරලා දෙනවා දර්පණය තුලට කඩිරි වලින් ඔක තමයි කරේ ඔන්න අපි එක කිරණයක් ඇඳමු දැන් එක කිරණයක් විතරක් ඇඳලා පුතේ අපිට බෑ මේ ප්‍රතිබිම්බයක් නිර්මාණය කරන්න ප්‍රතිබිම්බයක් නිර්මාණය කරන්න අවම වශයෙන් කිරණ දෙකක් එකතු වෙන්න ඕන එක තැනකදී එතකොට තමයි ප්‍රතිබිම්බය හැදෙන්නේ දැන් මෙතන තියෙන එක කිරණයක් කොහොද දෙවෙනි දෙවෙනි එකටත් අපිට ওই විදිහටම දෙවෙනි කිරණයක් නිර්මාණය කරන්න වෙනවා හරි ඉස්සලම කිරණයක් ඇඳගත්ත කැමැති කෝණෙකින් දැන් කලින් කෝණෙම ගන්න බෑනේ වෙන ඊට වඩා වෙනස් කෝණයකින් දර්පණය වෙතට කිරණයක් ඇඳ ඇඳලා අභිලම්බය ඇඳ ඇඳලා අර විදිහටම පරාවර්තන කිරණේ ඇඳලා ඒක ආපස්සට දික් කරනවා. ඕන දැන් ඒ අපි මුලින් ඇඳපු එකයි දෙවෙනියට ඇඳපු එකයි කිරණ දෙකම එකම තැනකදී මුණ ගැහේ ආපස්සට දික් කරනවා. මෙහෙමයි. මේක ආපස්සට දික් කරන්න ඕනේ නැහැ පුතේ ඉදිරියේදී හම්බුනා. හැබැයි ඉදිරියේදී හම්බෙන්නේ නැහනේ. දෙන්න ඈත් වෙවිණ යන්නේ. ඈත් වෙවිණ ඒවා එකට එකතු වෙන්නේ නැති නිසා අපි ආපස්සට දික් කරලා මේ කිරණ දෙක මුණ ගැහෙන තැන තෝරගන්නවා. අන්න එතන තමයි පුතේ ඉමේජ් එක නැත්තම් ප්‍රතිබිම්බය හැදෙන්නේ. दूर हरियमीटर මේ ක්‍රියාකාරකම ඔබ කල යුතුමයි ඔබ කල යුතුමයි පොතේ අනිවාර්යෙන් මේක අඳින්න ඕනේ අඳින්නම ඕනේ හරි මේ ක්‍රියාකාරකම අඳින්නම ඕනේ ඔයාලා ඒතකොට තමයි මේක යම් කිසි දක්ෂතාවයක් මේ කිරසට අඳින්න යම් කිසි දක්ෂතාවයක් ඕනේ ඒක වර්ධනය වෙන්න පුතේ ගොඩක් කිරසට අඳින්න ඕනේ හරි ඊට පස්සේ මේ මම කියන අර වම දකුණු මාරු වෙන කේස් එකක් තියෙනවා කියලා ඔකට අපි කියනවා පාර්ශික අපවර්තනය එතකොට ප්‍රතිබිම්බේ වම් පස සහ දකුණු පස මාරු වී පෙනීම පාර්ශික අපවර්තන ලෙස හැඳින්වෙයි නම් මෙතන වල මම දෙන ඉංග්‍රීසි වලදී අකුරු ටික දිලා මං අහන්නේ ප්‍රශ්න තමයි මේ අකුරු 26 න් පාර්ශික අපවර්තනයේ වෙන අකුරු මොනවද නොවේනේ මොනවද දැන් තෝරන්න දැන් ඔබ තෝරලා ඔය කොහේ හරි තැනක පොඩ්ඩක් කුරුටු ගාලා තියාගන්න මෙන්න මේවා තමයි අපවර්තනයේ වෙන්නේ මේවා තමයි වෙන්නේ නැත්තේ කියලා ඔයාලා වඩා ලේසි දැන් මතක් කර කර ඉන්න ඕනේ බලා ගන්න පුළුවන් වෙන තමයි මේ ටික දැන් A වෙනවද නැද්ද B වෙනවද නැද්ද C වෙනවද නැද්ද D වෙනවද නැද්ද E වෙනවද නැද්ද F වෙනවද නැද්ද ඔය විදිහට එකට එක තප්පරයක් ගියත් තප්පර 26න් ඔයාලට මේ වැඩේ පුළුවන් G H I J K L M N O P Q R S T U V W X Y Z දැන් ඔයාලා මෙන්න මෙහෙම ලියාගෙන ඇති මම හිතන විදියට මෙන්න මේ මා රතු පාටින් පෙන්නලා තියෙන අක්ෂර ටික ඔයාලා ලියාගෙන ඇති මොනවා විදියටද වෙනේවද නොවෙනේවද ඔයාලා නොවෙනේව විදියට ලියාගෙන ඇති එහෙම ලියාගෙන තියෙනවා නම් පුතේ වැරදි मेवा मेतन अकुर पार्शिक अपवर्तने
අකුරු 26ම පාර්ශ්වික අපවර්තනය වෙනවා. මොකද ඉතින් ප්‍රතිබිම්බයකින් බැලුවම පුතේ මේ ප්‍රතිබිම්බයක ඒ කියන්නේ තර දර්පණයකින් බැලුවම ප්‍රතිබිම්බය අනිවාර්යෙන් පාර්ශ්වික අපවර්තනය වෙනවනේ. දර්පණයක් කරා බලන අනිවාර්යෙන්ම. එතන වස්තුව මොකක් වුණා? එතන සක්‍රිය හිටියත් සක්‍රියගේ පුතා වයිම හිටියත් දෙවියන් වහන්සේ හිටියත් පුතේ පාර්ශ්වික අපවර්තනය වෙලා තමයි පේන්නේ. ප්‍රශ්නේ කියන්නේ හැම වෙලෙම අපිට ඔක අඳුර ගන්න බෑ. දැන් මේ මේ රතු පාටින් පෙන්වලා තියෙන අකුරු වල සමමිතියක් තියෙනවනේ. ද්විපාර්ශ්වික සමමිතියක් තියෙනවා. ද්විපාර්ශ්වික සමමිතියක් තියෙන නිසා පාර්ශ්වික අපවර්තනීය උභව අඳුනාගත නොහැකි. ඒකයි වෙන්නේ. එතකොට ඔයාලට කියන්න බෑ පාර්ශ්වික අපවර්තනීය නොවන අක්ෂර ටිකක් නම් කරන්න කියලා. එහෙම ඒවා නෑ ලෝකේ. හැබැයි කිව්ව හැකි පාර්ශ්වික අපවර්තනීය සිදුවද හඳුනාගත නොහැකි අක්ෂර මොනවද කියලා අහන්න පුළුවන්. හරි. එහෙම නැත්නම් කියන්න පුළුවන් පරාවර්තනය හා සම්බන්ධයෙන් ගත් කල A සහ B අක්ෂර අතර වෙනස කුමක්ද? ප්‍රශ්නයකට ඇහුවොත් ඔයාලා කියනවා A පාර්ශ්වික අපවර්තනය නොවේ B පාර්ශ්වික අපවර්තනය වේ. වැරදීනේ. එහෙම කිව්වොත් වැරදි. දෙන්නම් වෙනවා. එහෙනම් ඔයාලා කියන්නේ A සමමිතියක් සහිත නිසා පාර්ශ්වික අපවර්තනියවද හඳුනාගත නොහැක. B පාර්ශ්වික අපවර්තනය හඳුනාගත හැක. අන්න ඒක තමයි මෙතන වෙලා තියෙන්නේ. එහෙනම් පැහැදිලි ඇති මොකද්ද මේ කියන කාරණේ කියලා. පාර්ශ්වික අපවර්තනය වෙනවද නැද්ද කියන එක නෙමෙයි පුතේ. සමහර වස්තුන් තියෙනවා ද්විපාර්ශ්වික සමමිතියක් තියෙන වස්තුන්. ඒ කියන්නේ වමයි දකුණයි දෙකට බෙදුනහම මේ දෙපැත්ත සමාන වස්තුන්. ඒවා පාර්ශ්වික අපවර්තන වලට අඳුර ගන්න බෑ. හැබැයි ද්විපාර්ශ්වික සමමිතියක් නැති ඒවා බොහොම ලේසියෙන් අඳුර ගන්න පුළුවන්. ඒ නිසා පාර්ශ්වික අපවර්තනයේ නොවන වස්තුන් කියලා જાතියක් ලෝකේ නැහැ. ඕනම එකක් පාර්ශ්වික අපවර්තනය වෙනවා. ඒ පිළිබඳව එනවා අවබෝධය තියාගන්න. තල දර්පණ මොනවටද භාවිතා වෙන්නේ? තල දර්පණ වල භාවිත නම් අපි ඕන තරම් ගන්නව නේද? දැන් ওই රූප ටික දිහා බැලුවහම පේනවා. පළවෙනි එකේ තියෙනවා මොනවද? දැන් මූණ බැලීමට වගේ වට ඒ වගේම රූප ලවන්න කටයුතු වලට මේවා අපි පාවිච්චි කරනවා. ඊළඟට වෙළඳසල්ක ගත්තාම වෙළඳසල්ක තියෙන බාහිර ප්‍රමාණය වැඩි කරලා පෙන්න ගන්න. නේ. පළතුරු තියෙනවා පළතුරු ගෙඩි 10ක් විතර තියෙනවා ලෑල්ලක් උඩින් තියලා. පිළිපස්සෙන් දර්පණයක් තිබ්බම අපිට පේන පළතුරු ගෙඩි 20ක් තියෙනවා. තව ලෑල්ල වෙනුවට දර්පණයක් පාවිච්චි කරනවා වට මේ 40ක් 60ක් විතර පේනවා පළතුරු ගෙඩි. පාර්ශ්වික අපවර්තනයේ sorry මේ තල දර්පණ වලින් කරලා තියෙන කාර්යය. ඊළඟට විද්‍යාකාර ක්‍රියාකාරකම් වලදී ආලෝකේ පරාවර්තනය කරන්න අපිට කොහොමද තල දර්පණ ඕනේ වෙනවා. තුන්වෙනි රූපයක පේන්න තියෙනවා. බහු ප්‍රතිබිම්බ සෑදීම. බහු ප්‍රතිබිම්බ කියන්නේ පුතේ අපිට පුළුවන් ප්‍රතිබිම්බ ගොඩක් එකපාර හදා ගන්න. යම් යම් අවශ්‍යතාවලදී අපි මේ පාවිච්චි කරනවා. උපක්‍රම විදියට. හරි. තුන හතරෙන් රුපියල් වල පේනවනේ. එතන ඉන්නේ දෙන්නයි. හැබැයි ඒ දෙන්න වෙනුවට අපි බැලුවාම ඉන්නවා පේලියක් ඉන්නවා පේනවා. ඒ දෙන්න ඉන්නේ දර්පණ දෙකක් මැද. බහු ප්‍රතිබිම්බ හදාගෙන තියෙනවා. ඊළඟට ඇඳුම් තේරීමේදී හැඩේ වගේම අපිට පිටුපස පෙනුමක් බලා ගන්න ඕන නේද? එතකොට දැන් අපිට කැරකි කැරකි පිටුපස පෙනුම බලන්න බෑනේ. ඒ නිසා මොකද්ද කරන්න ඕන? දෙපස දර්පණ දෙකක් තිබ්බම අපිට එකපාර ඉස්සරහා පිටුපස දෙපසම බලා ගන්න පුළුවන්. ඒ වගේ තමයි කොණ්ඩේ කපනකොට. දැන් කොණ්ඩේ කපල ඉවරලා කොණ්ඩේ පිටිපස්සේ පෙනුම කොහමද කියලා බලන්න. සලුන් එකේ ඉන්න කෙනා දර්පණයක් ගෙනලා පිටිපස්සෙන් අල්ලලා පෙන්නන. එතකොට අපිට පිටිපස්සේ පෙනුම බලා ගන්න පුළුවන්. හරි. මීට අමතරව තවත් භාවිත වෙන අවස්ථා දිනු පුතේ බහුරූපේක්ෂ සහ දුරේ මේ sorry. බහුරූපේක්ෂ සහ පරීක්ෂ නිර්මාණයේදී අපිට පාවිච්චි කරන්න වෙනවා තල දර්පණ. හරි. ඕවා තමයි තල දර්පණ වල භාවිතයන් විදිහට අපි කතා කරන්නේ. හොඳයි. එහෙනම් ආලෝකයේ පාඩමේ පළවෙනි sorry ආලෝක නෙමෙයි තරංග පාඩමේ පළවෙනි කොටස ආලෝක පරාවර්තනය කියන කොටස තමයි අද දවසේදී කතා කරන්නේ. හරි. අපි මේකේ අනිත් කොටස අපිට මේකේ ධ්වනි පරාවර්තනය ගැන කතා කරන්න තියෙනවා. ආලෝක වර්තනය ගැන කතා කරන්න තියෙනවා. අපි අද දවසේ කතා කරමු. මම මේ දැනට ඔයාලට මේ හදපු එකේ ස්ලයිඩ් ෂෝ එකේ ප්‍රසන්ටේෂන් එකේ වන්නම් මේකේ තව කොටස් ටිකක් තියෙනවා. අපි අද කතා නොකර කොටස් ටිකක් ඒ ටිකත් එක්කම ඔයාලට ඒක ලැබෙයි. සහ මම හෙට දවසේ වෙද්දී අද දවසේ කතා කරපු පාඩම මේ පාඩම මේ විදිහටම ඔයාලට බලන්න අවස්ථාව දෙන්නම් ආයෙ සැරයක්.